ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර පවත්වන නියමිත එක් දින තරගාවලියක් T20 තරගාවලියක් වෙනුවෙන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සූදානම් ඉන්නවා කියලා තමයි ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ. ශිඛර් ධවන්ගේ නායකත්වයෙන් ලංකාවට එන කණ්ඩායමට ඉන්දියානු ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රබලයන් කිහිපයක් නැති වුණත් ප්‍රබල ක්‍රීඩකයන් රාශියක් ඇතුළත් කරන්න ඉන්දියාව තීරණය කරලා තියෙනවා. මේ කණ්ඩායමේ පුහුණුකාර ධුරය ලැබිලා තියෙන රාහුල් ද්‍රාවිඩ්ට ශ්‍රී ලංකාවේ තනතිනිවල ඉන්දියාව අසරණ වුණු අවස්ථාවල බේරගත්ත මේ සුපිරි ක්‍රීඩකයා මේ වතාවේ පුහුණුකරුවෙක් විදිහට ඉන්දියාවට ජයග්‍රහණ ලබා දෙන්න ලොකු දෙයක් කරයි. ඉන්දියාවේ සාර්ථකත්වය පිටපසින් ද්‍රාවිඩ් තමයි පසුගිය කාලේ ඉන්දියාව වෙනුවෙන් තරුණ ක්‍රීඩකයන් බාරව හිටියේ. ද්‍රාවිඩ්ගේ සහයට තවත් ප්‍රවීණයන් දෙපළක් ඉන්දියා කණ්ඩායමේ එකතු වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉන්දියා කණ්ඩායමේ පඳුරකින් මේ පුහුණුකරුවෙක් විදිහට ටී දිලිප්පත් කරන්න ඉන්දියාව තීරණය කරලා. හයිදරාබාද් කණ්ඩායමේ පුහුණුකරු වගේම ඉන්දියා ඒ කණ්ඩායමේ පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරලා තියෙන මේ ප්‍රවීණයා ද්‍රාවිඩ් එක්ක එකතු වෙලා ඉන්දියා කණ්ඩායමේ පඳුර රැකීම දියුණු කරන්න සැලසුම් හදයි. ද්‍රාවිඩ් එක්ක එකතු වුණු අනෙක් ප්‍රවීණයා තමයි පරාස් මාම්බ්‍රි කියන ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කළ මදවේග පන්දු යවන්නා. ඔහු දක්ෂ පුහුණුකරුවෙක් කියලා නමක් දිනාගෙන තියෙන කෙනෙක්. මේ ප්‍රවීණයන් දෙන්නත් එක්ක ලංකාවට එන ඉන්දියා කණ්ඩායමට ශ්‍රී ලංකාවේදී පුහුණු තරඟ ලැබෙන්නේ නැහැ. හැබැයි ඉන්දියා සංචිතයේම දෙකට බෙදලා පුහුණු තරඟයක් සෙල්ලම් කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අනිත් වැදගත්ම කරුණ තමයි ශ්‍රී ලංකාවට එන ඉන්දියා සංචිතයේ ෆිට්නස් ගැන වෙනද තරම් අවධානයක් යොමු නොකර ඉන්න තීරණය වෙලා කියලා තමයි ක්‍රික්බස් වෙබ් අඩවිය කියන්නේ. කලින් අවස්ථා දෙකේම කිලෝමීටර් දෙකක් දුවන පරීක්ෂණයෙන් අසමත් වුණු වරුණ් චක්‍රවර්ති පවා ඉන්දියා සංචිතයට ඇතුළත් වෙන්නේ මේ විදිහට බුරුලක් ලබා දීලා තියෙන නිසා කියලා තමයි වාර්තා වෙන්නේ. අපි බලමු අපේ ෆිට් ක්‍රීඩකයන් එක්ක ඉන්දියාවේ ෆිට්නස් ටෙස්ට් එකවත් සමත් වෙන්න බැරි වුණු ක්‍රීඩකයන්ට ඇවිල්ලා හැරෙන්නවත් පුළුවන් වෙයිද කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පීඩියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.